मे रटे पालनेट එකතු විය යුත්තේ මේ රටේ පුරවැසියෙක් පමණයි. තවත් රටක පුරවැසි භාවය අරගත්තු කෙනෙකුට මේ රටේ පාලකයෙක් වෙන්න ඉඩ දෙන්න අපි කැමති නැහැ. අපිට ගැලපෙන්නේ නැහැ. 19 සංශෝධනය. නමුත් 19 එදා අපිට ගැලපුණා. ඇයි? අගමැති ජනාධිපති ભેද කලේ 19. එදා මෛත්‍රීපාලයි රනිල් ගැටෙන්නේ 19 තිබෙන බලබෙදීම නිසා. ඉතින් අපි ඒ ලනුව ඒගොල්ලන්ට දුන්නා. ඒගොල්ලන් ඒ අනුව බෙදුණා, ගැටුණා, ආණ්ඩුව දෙපළ වුණා. අපි දිනනවත් එක්කම පළාත් පාලන ඡන්ද. ඔබට මතකද? නමුත් අද අපිට 19 ගැලපෙන්නේ නැහැ. අපිට ඕන ආද 20. 20 ගේනකොට අපි මතක තියාගන්න ඕන පුරවැසියෙක් මේ රටේ පාලනයට එකතු වී යුත්තේ පුරවැසියෙක් පමණයි කියන එක අපි ඉතුරු කරගන්න. මේ රටේ පාලනයට එකතු විය යුත්තේ මේ රටේ පුරවැසියෙක් පමණයි. තවත් රටක පුරවැසිභාවය අරගත්තු කෙනෙකුට මේ රටේ පාලකයෙක් වෙන්න ඉඩ දෙන්න අපි කැමති නැහැ. තව මේ සාකච්ඡාවේ ආණ්ඩුව ඇතුළේ දෙවෙනි එක විකරකාධිපති. එයා තමයි ඔක්කොම ආණ්ඩුවේ වියදම් ගන්න ගණන් ඉලව් බලන්නේ. එයිට සීමා දාන්න බෑ. එයාට ඕනම ගිණුවක් බලන්න, ඕනම ආයතනයක් විගණනය කරන්න එයාට තියෙන බලයත් නිදහසත් ස්වාධීනත්වයක් දෙන්න ඕන උසාවියට. ඒකත් ඉතාම වැදගත්. ජනාධිපතිගේ බලය සීමා කරපුව අපි අයින් කරන්න. අපේ ජනාධිපතියට අවශ්‍ය බලය දෙන්න. ඊළඟට අර කොමිෂන් සභාවකයක් දාලා තියුණා එක එක සේවාවන්පත් කරා. ඒ කොමිෂන් සභාව ඔක්කොම මතුපිට ස්වාධීන යටතලයේ UNP කොමිෂන්. අපිට බොරු කරන්න ඕනේ. මේ ආණ්ඩුව අපි ගෙනියන. මේ ආණ්ඩුවේ ඒ තැන්වලටපත් කරන අය අපි තීරණය කරා. ඒ තීරණය කිරීමේදී පාර්ලිමේන්තුවයි ජනාධිපති එකතු වෙලා තමයි ඒ තීන්දුව ගන්නේ. ජනාධිපති තනියම නෙමෙයි. එතුමා තමයි පත් කරා. නමුත් එතුමා පාර්ලිමේන්තුවත් විමසලා තමයි ඒ පත් කිරීම කරන්නේ. ඒක තමයි ඇත්ත ක්‍රමය. අන්න අපි 19 අයින් කරන්නේ 20. හැබැයි අර කාරණා දෙක අපි තියාගන්න. ඒ ගැන මම කියලා තියෙනවා කැබිනට් මණ්ඩලය. මම හිතන්නේ ගැන තවමත් සාකච්ඡා වෙමින් ඉන්නවා. මේ මම කියන අදහස් අපේ ආණ්ඩුවට විරුද්ධව නෙමෙයි. අපේ ආණ්ඩුව නිවැරදිව ඉදිරියට ගෙන යාම සඳහා මම අවසන් කරනවා මගේ කතාව. ඕනම වෙලාවක අපි දකිනවා පරස්පරතාවය. ජනයාත ආර්ථික පරස්පරතාවය. මොකද ඒ ආර්ථික පරස්පරතාව? එක්කෙනෙක් උත්සාහ කරනවා අඩුම මිලට ගන්න. එක්කෙනා උත්සාහ කරනවා වැඩිම මිලට විකුණන්න. අනිත් එක්කෙනා උත්සාහ කරනවා අඩුම මිලට ගන්න. ওই පරස්පරතාවය කාගේ පැත්තෙන් නම් අපි විශ්නන්න ඕන? පාරිභෝගිකයාගේ පැත්තෙන්, නිෂ්පාදකයාගේ පැත්තෙන්. අපි නිෂ්පාදකයාගේ පැත්තේ ඉන්නත් ඕන, පාරිභෝගිකයාගේ පැත්තේ ඉන්නත් ඕන. සුළු නිෂ්පාදකයෝ එයාගේ නිෂ්පාදනය හොඳම මිලක් අරන් දෙන්නත් ඕන. පාරිභෝගිකයාට හොඳම මිලක්, හොඳම අඩු මිලකට ලබා දෙන්නත් ඕන. ඕක තමයි අපේ කාර්යය. ඕක තමයි ආණ්ඩුව මැද ඉඳගෙන කරන්න ඕන. ඊළඟට දැන් ලක්ස් සබන් සමන් හදන්නේ ලොකු කම්පැනි එක. ඒගොල්ලෝ මිල වැඩි කරනවා හැම සුමානෙම, හැම මාසෙම. ඒකට ආණ්ඩුව ඉඩ දිය යුතුද? නැහැ. එතෙන්දී ආණ්ඩුවේ ඉන්න ඕන කම්පැනි කාර්යාගේ පැත්තේ නෙමෙයි, පාරිභෝගිකයාගේ පැත්තේ. මේ විදිහට හැමතැනම තියෙනවා පරස්පරය. අපි ආණ්ඩුවට කියන්නේ මේ වෙළඳ පොලේ නිරන්තරයෙන් තියෙන පරස්පරයේදී දුබලයාගේ පැත්තේ ඉන්නේ. දුබලයාගේ පැත්ත. සුළු නිෂ්පාදකයා දුබලයි. පාරිභෝගිකව වැඩි දිනෙක දුබලයි. ඒගොල්ලන් සල්ලි නැහැ. හුඟක්. එතකොට අපි ඉන්න ඕන ආණ්ඩුවක් ඇටියට දුබලයාගේ පැත්ත. ඒකට තමයි කියන්නේ වාමාංශික නැඹුරුව. වාමාංශික මතවාදය කියන්නේ නැත්තොක. අධිරාජ්‍යවාදයට විරුද්ධව ලංකාවේ පරම නිදාස වෙන්නේ. ලංකාවේ ආර්ථික ජාතික නිදාස දිනා ගැනීම වෙන්නේ. වෙළඳ පොළ තුල දුබලයා හා බලවතා යන තරඟයේදී ආණ්ඩුව ඉන්න ඕන දුබලයාගේ පැත්ත. මේ වාමාංශිකකම ජාතික එක්සත්කම වෙන්නේ. प्रजातंत्रवादे निदास वेन्ने मेन्न मे टिक ओबට පෙන්වු කරමින් අපේ ගමන් මගේ ආලෝක ධාරාව ඕයි.